පිසෙ තවාදරෙන් පිළිගන්නවා. ඉතින් බොහෝ දිනෙකේ ප්‍රශ්නයකට එහෙමත් නැත්නම් ගැටලුවකට විසඳුමක් සමග මම අද ඔයාලට පාඩමක් කියලා දෙන්න කියලා හිතුවා. මොකක්ද කියනවා නම් දැන් සාමාන්‍යයෙන් අපි කරන දේවල් කියන්නේ අපි නිෂ්පාදන අලෙවි කරගන්න විදිහක් ගැන සරල විදිහක් ගැන කියනවා. වීඩියෝ එක සමග රැඳිලා ඉන්න තිකටම ඒක වීඩියෝ එක අතරතුර මම ඔයාලට දැනුම් දෙන්නම්. ඉතින් මේක අද මම කියලා දෙන්නෙත් ඒ වගේම තියක් ඔයගලන්ට පහසුවෙන් කරලා පහසුවෙන් අලෙවි කරගන්න පුළුවන් දෙයක් ගැන. ඉතින් මම මේකට අද යොදා ගන්නවා මේ චීත් නැත්නම් ලේස් කොටන මෙතන තියෙනවා. අඟල් 3.5යි 3.5 කෑල්ලක් තියෙනවා. ෆෝම් සීට් එකක් තියෙනවා. මේ වෙනකොට ඔයාලට ෆෙල්ට් සීට් එක ගන්න පුළුවන් නැත්නම් ඝනක මීටරයක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මේකේ මේක A4 සයිස් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව ෂිපර් එකක් අඟල් 9ක විතර අඟල් 9ක් 10ක් පමණ දිග සාමාන්‍ය සිපර් එකක් ගන්න. ඉතින් බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. මේ සීට් එකේ හතර පැත්තෙන් අඟල් 2යි 2 ප්‍රමාණය කොටස් හතරක් කපලා ඉවත් කරා. බලන්න මම මේ මුළු හතරෙන්ම අඟල් 2යි 2 කොටස් හතරක් කපලා ඉවත් කරා. මේක වෙන වෙනම කපන්න ඕනේ. මෙහෙම හතරට නම් කපන්න බෑ. මොකද මේක ඝනකම නිසා මිමි වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා හතර සැරයකට තමයි මේක කපා ගන්න ඕනේ. ඊට පස්සේ මගේ මේ දැන්ට තියෙන්නේ මගේ මේ පාට නැත්නම් සාමාන්‍යයෙන් මේ පාටම තිබුණා නම් හොඳයි සිපර් එක. මම මේක අඟල් සිපර් හෙඩ් එක ළඟ ඉඳන් අඟල් 9ක් පමණ දිගට කපලා වෙන් කර ගන්නවා. මුලින්ම අපි මෙන්න මේ රෙදි කොටස අඟල් භාගයක් වගේ මෙහෙම පහළට හිටින්න තියලා මෙහෙම හරවලා මෙතනින් මූට්ටු කරන්න. මූට්ටු කරනකොට අපි මෙන්න මේ ෂිපර් එකේ මේ ප්‍රමාණයට වඩා චුට්ටක් පොයින්ට් එකක් වගේ වැඩිපුර හිටින්න මෙහෙම මහන්න. මේ බලන්න මේක මම මෙහුවා. ඊට පස්සේ අපි මේක අපි දැන් නමල මහපු තැන උඩට හිටින්න අපි මේක මේ විදිහට ඇතුල් කරගන්න. ඇතුල් කරගෙන මෙන්න මේ මූට්ටුව මැද්දට හිටින්න ගන්න. දැන් මේක සිපර් එකේ හොඳ පැත්ත නෙමෙයි, හොඳ පැත්තට මේක මෙහෙම දාගන්න. එතකොට ලස්සන කණපිට පැත්ත නෙමෙයි, කණපිට පැත්තට මේක මෙහොම වාසිය තියෙන හරි ගස්සගෙන අපි මේක මෙතනින් අඟල් භාගයට හිටින්න මහන. දැන් මේක දිග වැඩි නම් අපිට මේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. බලන්න මේ විදිහට තියෙන පිට පස්සේ මේක මෙහෙට අදහම මේ ලස්සනට මේක තියෙනවා. සැප්ට අවශ්‍ය නම් මෙතනින් මෙහුමක් ගහන්න පුළුවන්. මෙහුමක් ගැහුවා නම් හොඳයි. මොකද නැත්තම් මේ මෙහුම් ලස්සනට හිටින්නේ නැති හින්දා පේන හින්දා මේ එළියට ඇවිල්ලා පේනවනේ මේවා. ඒක නිසා මෙතනින් තව මෙහුමක් ගහගන්න. අපි එතකොට සුපර් කොටස හදලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මෙතන මේ දිග පැත්තට මේ තියෙන මේ කොට පැත්තේ අඟල් භාගය ඇතුළට ලකුණු කරනවා. මේ පැත්තේ භාගය මෙතන භාගයයි මෙතනත් භාගය ලකුණු කරනවා. ඉවරලා අපි මේකේ ෂිප් එක මෙහෙම ඇරලා මෙන්න මෙතන බලන්න මේ කොටස මෙහෙම යටට නමලා මෙන්න මේ අඟල් භාගයට මෙහයි මේක තියාගන්න ඕනේ. නේ අපි පොඩ්ඩක් ක්ලිප් කරමු. මෙතනිනුත් අපි මේක නවත්ත ගන්න ඕනේ. මේ අඟල් භාගේ තියෙන තැනින් නවත්ත ගන්න ඕනේ. මෙතනට ඊට පස්සේ මේ පැත්ත මේ පැත්තෙත් එහෙමමයි. මේ කොටස යටට නමලා සමාවෙන්න මේ පහළට නමලා මේක අපි තියාගන්න එහෙමයි තියලා ක්ලික් කරගෙන යන්න. අපි මේ අඟල් භාගෙට හිටින තැනදී නවත්ත ගන්න ඕනේ. දිගටම මහන් නැහැ අපි මෙතන නවත්ත ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ
فوت سايز سيتينا مهما كودين ميكا مهانا دبتة مي فيديتا مهانا مي بعوضنا مي فيديتا مهارات كذا ميكا سكرة كذا بعوضنا هم تين يد بس أكيد تين نعم تزبر كذا مهما رلا من نيتك هاتر مولما مثلنا أبي غال باليت وذا شطك أدو هيتين بهاتر مهانا تقولني මුළු හතරම මේ විදිහට මෙහෙන්න ඕනේ. මම කරලා සරලයි මේ විදිහට තියලා මහන්න තියෙනවා. ඉතින් මේ බලන්න අපිට සරලව මහ ගන්න පුළුවන් පෙන්සල් කේස් එකක් තමයි මේක. ඉතින් බොහෝ දෙනෙකුට ගැටලුව තියෙන දැන් මේ තමන් කරන දේවල් විකුණ ගන්න අවස්ථාවක් නැහැ කියන එකයි. ඊට පස්සේ දැන් මේ කරන දේවල් වලට මිල කොහොමද නියම කරගන්නේ කියලා තමයි ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපි අපිට යන වියදමක් තියෙනවා. අපි හිතමු 500ක වියදමක් අපිට ගියා අපේ නිෂ්පාදනය කරන්න. එහෙමනම් අපි මිල නියම කරන්න ඕනේ රුපියල් 300ක් විදිහට. අපි දැන් කඩේකට දානවා නම් දැන් සාමාන්‍යයෙන් අපි 300ක් කිව්වම අපිට හම්බ වෙන්නේ 270ක් වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ 30ක් මම දරන තරමේ 30ක් වගේ කඩේ හිමිකරු තියාගන්නවා කමිෂන් එකක් විදිහට එක බාන්ඩ් එකකින් එතකොට අපිට හම්බ වෙන්නේ එකෙන් රුපියල් 300කට දැම්මොත් අපේ බාන්ඩ් අපිට හම්බ වෙන්නේ 270ක් වගේ. ඉතින් මේ විදිහට තමයි මිල නියම කරගන්නේ. ඉතින් ඒ අනුව බලලා ඔයගලන්ට ඔයගලන් නිෂ්පාදනය කරන බාන්ඩ්ලේ බාන්ඩ්ය මිල නියම කරගන්න පුළුවන්. ඒත් එක බොහෝ දෙනෙක් මගෙන් තවත් අහලා ගැටලු කියලා විකුණා ගන්න කොහොමද කියලා. ඉතින් මම මේ ඉහතදීත් වීඩියෝ එක කරා. සාමාන්‍යයෙන් අපි මේ හැම දෙයක්ම විකුණ ගන්නකොට අපේ ළඟ අහල පහල ඒ කියන්නේ නෑ දැ හිත මිත්‍රයෝ ඊට පස්සේ පාසල් වල යන දරුවෝ ඒගොල්ලන්ට අපිට මේක මුලින් අලවි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට නිකම්ම වෙළඳපළක් හැදෙනවා. සාමාන්‍යයෙන් ඔය අපි කියන්නේ කටින් කටට යනවා කියලා. සාමාන්‍ය වචන කියන්නේ අපි කටින් කටට ගිහිල්ලා තමයි මේ බිස්නස් එක සරු වුණේ කියලා කියනවා. එතකොට දැන් අපි මේ විදිහට අපි ළඟපාත කෙනෙකුට දැන් අපිට 300ක් යනවා නම් ඊට වඩා ටිකක් අඩුවට. ඒ කියන්නේ දැන් අපි කඩේකට දැම්මු 270ටනේ අපිට සල්ලි හම්බ වෙන්නේ. ඒක නිසා අපිට 270කට 275කට වගේ එහෙම මිලක් නියම කරන්න පුළුවන්. ඊට වඩා ටිකක් අඩු කරලා වුණත් මුලදී අපිට වෙළඳපළ අල්ලා ගන්නකම් ළඟ අහල පහල හිම නැත්තම් නෑ දෑ හිත මිත්‍රාදීන්ට මේක අලවි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔෆිස් යන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයා අතේ මේක දීලා එයාට පොඩ්ඩක් කියන්න මේකට උදව් කරන්න කියලා අර එහෙම තමයි අපි සාමාන්‍යයෙන් අපි මුලින් වෙළඳපළ හොයාගන්න ඕනේ. ඉතින් මේ විදිහට කරලා බලන්න පොඩි දෙයක් ඔයගොල්ලෝ නිෂ්පාදනය කරලා මම කියන විදිහට කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වෙළඳපළ හදාගන්න පුළුවන් වෙනවා. ඉස්සෙල්ලා අපි භාණ්ඩ ටිකක් තමයි නිෂ්පාදනය කරන්න. අපි ඉස්සෙල්ලා පහක් විතර හදනවා. ඊට පස්සේ ඒ පහ විකුණනවා. එහෙම එහෙම තමයි අපි මේක ගොඩනගා ගන්න ඕනේ. නැත්නම් අපි ගොඩාක් ගෙනල්ලා හරිද ගොඩාක් ගෙනල්ලා වියදමක් දරලා ඊට පස්සේ අපිට අහක දාන්න උනොත් විකුණ ගන්න බැරි වුණොත් මහා අපරාධයක්. ඒක නිසා අපි චුට්ටක් සාමාන්‍යයෙන් අපි පෙන්සිල් කේසයක් නම් අපි පහක් මහනවා. පහක් මහලා දැන් අපේ දරුවෙකුට පාසල් යනවා නම් එයාට දෙනකොට දැන් එයාගේ එයා අනිවාර්යයෙන්ම කියනවා මේක අපේ අම්මා තමයි බැහැුවේ. අම්මා මේව විකුණනවත් එක්කලා මහලා කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔය දරුවගේ යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අනේ මටත් එකක් ගෙනත් දෙන්න කියලා අනිවාර්යයෙන්ම කියනවා. ඒක අනිවාර්යයි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් ඒ විදිහට අලවි කරන්න පුළුවන්. එතකොට ලන්ච් බෑග් ඒ වගේම හෑන්ඩ් බෑග් හැම දෙයක්ම අපිට ඒ විදිහට අලවි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පොඩි දෙයක් ඔයගලන්ට ඉඟියක් දුන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයාර් කරන්න. තවත් මෙවැනිම පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්.